අද මම කතා කරනවා PLC කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම Programmable Logic Controller කියන එක තමයි PLC කියන්නේ. මේක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. එහෙම නැත්නම් ප්‍රධාන ස්ටෙප් තුනක් මේකට තියෙනවා. එකක් තමයි check input status කියන එක. අනිත් එක execute program කියන එක. ඒ වගේම අනිත් ස්ටෙප් එක වෙන්නේ update output status කියන එක. අපි දැන් බලමු check input status එක කොහොමද වැඩ කරන්නේ කියන එක. අපි physical input එකක් මෙන්න මේ විදිහට input module එකට ලබා දෙද්දී ඒකේ තියෙන word file එකක bit එකක් logic 1 නැත්නම් logic 0 වෙනවා. logic 1 කියලා කියන්නේ input එක ලබා දෙනවා කියන එක. logic 0 කියන්නේ input එක physical input එක නෑ කියන එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි image file එකක් නැත්නම් data table එක file එකක් logic 1 0 වෙන්නේ ඒ word එකට අදාළ bit එක. ඊළඟට අපි බලමු execute program එහෙම නැත්නම් major step 2 කොහොමද වැඩ කරන්නේ කියන එක. ඕලන්ට පේනදි ladder program එකක් දීලා තියෙනවා 000 කියලා network එකක්. ඉතින් මේ network එකේ output bit එකක් දාලා තියෙනවා. input status එක high වුණා නම් output bit එක high වෙන්නේ කියලා. එතකොට ඔයාලට මතකයි input status යර්ථේ step 1 කියන එක මම කතා කරා. ඒකේ digital input එකක් කොහොමද high වෙන්නේ කොහොමද low වෙන්නේ කියන එක කතා කරා. එතකොට මේකේ කොහොමද ladder program එකට අදාළව word එකක bit එකක් high වෙන්නේ low වෙන්නේ කියන එක මෙන්න මේ විදිහට කතා කරනවා. එතකොට අන්තිම ස්ටෙප් එක අප්ඩේට් අවුට්පුට් ස්ටේටස් යර්ථේ අපි කතා කරනවා මෙන්න මේ විදිහට. එතකොට මේකේ ඉන්පුට් පැත්ත වගේම තමයි අවුට්පුට් පැත්තක්. වර්ඩ් එකේ අදාළ බිට් එක හයි වුණා නම් ඒක ෆිසිකල් අවුට්පුට් එකක් විදිහට අපිට හම් වෙනවා අවුට්පුට් මොඩියුල් එක හරහා. මේ අවුට්පුට් එක රිලේ අවුට්පුට් එකක් වෙන්නත් පුළුවන්, ට්‍රාන්සිස්ටර් අවුට්පුට් එකක් වෙන්නත් පුළුවන්. හරි, දැන් අපි බලමු අපි කතා කරමු මේජර් ස්ටෙප් 3 කොහොමද PLC එක ඇතුලේ ප්‍රොසෙස් එකක් විදිහට ස්කෑන් වෙන්නේ කියන එක. ඇත්තටම එක සයිකල් එකක් ඉවර වෙන සාමාන්‍යයෙන් මිලි සෙකන්ඩ් එකක් විතර වගේ තමයි යන්නේ. ඒක මැක්සිමම් වෙන්න පුළුවන් ඔයාලා ලියන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක, ඔයාලා පාවිච්චි කරන data type එක්ක සාමාන්‍යයෙන් මිලි සෙකන්ඩ් එකේ ඉඳන් මිලි සෙකන්ඩ් 20 විතර වෙනකම් යන්න පුළුවන් සාමාන්‍ය එක සයිකල් එකක් ගත වෙන කාලය. එක සයිකල් එකක් කම්ප්ලීට් වෙන්න ගත වෙන කාලය. ඉතින් මෙන්න මේ විදිහට තමයි input status එක ගත්තා. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක execute කරා. digital output එකක් හෝ analog output එකක් විදිහට physical module එක හරහා ඔයාලට එළියට හම්බ වෙන්නේ. ඉතින් තවදුරටත් ඔයගලන්ට පැහැදිලි කරනවා නම් scan process එක කොහොමද යන්නේ කියන එක. ඔයගලන්ට වම් පැත්තෙන් පේනවා input terminal කියලා. ඒ කියන්නේ input අපේ input module එක. එතනින් input එකක් ලබා දුන්නාම ඔයගලන්ට කහපාඩින් පේනවා input table එක, data table එක නැත්නම් අපි කතා කරන word එක. ඒකේ එක bit එකක්. එහෙම නැත්නම් digital එක input එකක් විතර ලැබෙන එක කොහොමද program එකේ execute වෙන්නේ? ඒත් එක්කම ඒකට parallel output එකක් දීලා තියෙනවා. දැන් ඔයාලට පේනවා output table එකේ අපි ලියලා තියෙන අදාළ address එකට අනුව කොහොමද output bit එක high වෙලා physical output module එකේ ඒක output එකක් විදිහට අපිට ලැබෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය තමයි PLC එක ඇතුලේ දිගින් දිගටම සිද්ධ වෙන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරා cycle time එකක් කියන්නේ කොච්චරද කියන එක. ඉතින් cycle time එක මිලි සෙකන්ඩ් එකේ ඉඳන් ඔයාගේ program එකේ size එක අනුව මිලි සෙකන්ඩ් 20 දක්වා වැඩි වෙන්න පුළුවන්. අපි ස්කෑන් ටයිම් එක ගැන කතා කරත් මම කියන්නේ ස්කෑන් ටයිම් එක කාටවත් හිතන්න අවශ්‍ය කාරණාවක් නෙවෙයි. මොකද මිලි සෙකන්ඩ් එකකදී සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් කියවලා ඉවරයි කියලා කියන්නේ තප්පරයකදී ප්‍රෝග්‍රෑම් එක 1000 වාරයක් ස්කෑන් වෙලා ඉවරයි. ඒ කියන්නේ සයිකල් 1000ක් ගිහිල්ලා ඉවරයි එක තප්පරයකදී. ඉතින් මම හිතන්නේ කිසිසේත්ම හිතන්න අවශ්‍ය කාරණාවක් නෙවෙයි PLC එකේ ස්කෑනින් ටයිම් එක සම්බන්ධව. ඉතින් මම හිතන්නේ PLC එකක් වැඩ කරන ප්‍රින්සිපල් එක මොකක්ද කියන එක ඔයගලන්ට තේරෙන්නේ නැති. අපි තවදුරටත් ඉස්සරහදී තවත් වීඩියෝ වලින් PLC ගැන කතා කරමු. ඒ වගේම තව මොනවද ඉස්සරහදී මේ ප්‍රධාන ස්ටෙප් විදිහට අයිති වෙන්නේ කියන දේවල්, ඒ වගේම තව මොනවද මැදින් මේකට සම්බන්ධ වෙන්නේ කියන දේවල් අපි ඉස්සරහට තවත් වීඩියෝ කීපයකින් කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම මේ channel එක subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහිල්ලා එන්නම් මේ වගේ තවත් වීඩියෝකින් ඉක්මනට හමු වෙමු.